සාර ඔසුවරුණ. සාර ඔසුවරුණ දේශීය ඖෂධයන්ගේ වටිනාකම හඳුනා ගන්න ඔබත් පිවිසෙන්න සාර ඔසුවරුණට. සාර ඔසුවරුණ එරුන්දිනිය ආයුර්වේද රෝහලේ සමාජ මාධ්‍යාලා ඔස්සේ බලාපොරොත්තු වන්න. මේ අදහස් මුසුව එරුන්දිනිය ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂ කීර්ති ශ්‍රී දේශබන්දු දේශීය වෛද්‍ය HDP දර්ශනී වෙදතුරුතුමිය. සාර ඔසුවරණ සවන් දෙන හැම දිනාටම සුබ උදෑසනක් වේවා. ආයිබෝවන්. අද මම ඔබලාට හඳුන්වා දෙන්නට ආවේ කවුරුත් දන්නවත් ඇති නොදන්න ගැටකොළ ශාකය ගැනයි. ලෝකයේ බොහෝ රටවල මේ ශාකයේ ප්‍රභේද දකින්නට තියෙනවා. මේ ශාකයේ හීන් ගැටකොළ හා මහා ගැටකොළ කියලා වර්ග දෙකක් තියෙනවා. ශ්‍රී ලංකාවේ මැද හා පහත රට ප්‍රදේශවල හොඳින් දකින්න පුළුවන් පැලෑටියක්. ගොවින් දැක්කොත් මේක අනවශ්‍ය පැලෑටියක් කියලා ගලවලා දානවා. ගම්බද අය මැල්ලුම් වෑංජනයක් විදිහට ආහාරම වශයෙන් ගන්න ශාකයක්. දේශීය වෛද්‍ය ක්‍රමයේදී එවගේම සාමාන්‍ය ගැමි ව්‍යවහාරයේදී මේ ඖෂධීය භාවිතයන් දකින්නට ලැබෙනවා. අතිසාරය, ගෙඩි, මාන්දමාදී රෝගවලදී මේ ශාකය දේශීය චිකිත්සාවන්හිදී යොදාගනු ලබනවා. මේ ශාකය ගැන කිව්වොත් සිලින්ඩරාකාර හැඩයක් ගන්නවා. ඒ වගේම පේලි දෙකකට රෝම පිහිටනවා. ඒ වගේම තද දම් පැහැ කඳක් තියෙනවා. ඒ වගේම සෙන්ටිමීටර් දෙකක් පහ ඕලාකාර ලංසාකාර රේකීය ලංසාකාර මද වශයෙන් රවුන් පාදයක් තියෙන ඉතාසියුම් කටු සහිත ධාරයක් ඇති බූවකින් යුක්ත පැලෑටියක්. මෙය හඳුන්වා ගන්නට ලේසි. මේ ශාකයේ මල් හටගන්නේ ජූනි මාසයේ ඉඳලා සැප්තැම්බර් දක්වා. ශ්‍රී ලංකාව, මහාද්වීපික ආසියාව, මැලේසියාව, ඕස්ට්‍රේලියාව රටවල දකින්නට පුළුවන්. ශ්‍රී ලංකාවේ මැද හා පහත රට ප්‍රදේශවල සුලභව දකින්නට පුළුවන් ශාකයක් විදිහට පෙන්නුම් කරන්න පුළුවන්. අනිත් ශාක වගේම පේරාදෙණියේ, නාවින්නේ, බත්ගොඩ, පල්ලෙකැලේ, ගිලාඳුරු කෝට්ටේ මේ ඔසුවයන් තුළ දකින්නට පුළුවන් ශාකයක්. හීන් ගැටකොළ, මහ ගැටකොළ කියන වර්ග දෙකකින් යුක්ත මේ ශාක පැලෑටිය කසාය වශයෙන් අභ්‍යන්තර ශරීරයේ වේදනාවලට ශක්තිජනක ආහාරයක් විදිහට කාමෝද්දීපක, ඒ වගේම කිරිමව්වරුන්ගේ කිරි වර්ධනය කරන ඖෂධ පැලෑටියක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම උෂ්ණ, අතිසාර, දැවිල්ල, රාත්‍රියට ඇස් නොපෙනී යාම, මාන්දම මෙන්න මේ වගේ රෝගවලට ප්‍රකට ඖෂධයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. පොඩි බෙහෙතක් කියන්න පුළුවන්. අතිසාරයට මේ කොළ කල්කය හදලා හොඳින් අඹරලා දුන්නට පස්සේ අතිසාරය නැති වෙලා යනවා. ඒ වගේම මේ ඖෂධය ගැටකොළ නිෂ්පාදිත ඖෂධයක් තියෙනවා. ඒව තමයි ගැටකොළ තෛලය, ගැටකොළ ගෘතය, ගැටකොළ අවලේහ. මේ විදිහට වෙළඳ පොලේ දකින්නට පුළුවන් නිෂ්පාදිත ඖෂධ. මෙවන් දුර්ලභ ශාක ඔබත් හඳුනාගෙන ඔබගේ ජීවිතයට එය එකතු කරගන්න. මේ හිමිදිරි උදෑසන මෙවන් ශාක අරණට පිවිසුණු ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි.
මේ අදහස් ඔබ වෙත ගෙනාවේ එරන්දෙනිය ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂ කීර්ති ශ්‍රී දේශබන්දු දේශීය වෛද්‍ය HDP දර්ශනී වෙදතුරුතුමිය. සාරෝසු වරුණ නිෂ්පාදනය හා සංස්කරණය එරන්දෙනිය ආයුර්වේද රෝහලේ මාත්‍යංශය.